අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අපේ ශරීරය ඉතාමත් වැදගත් ඉන්ද්‍රියක් පිළිබඳව. ඒ තමයි අක්මාව. ඔබ දන්නවා මේ වෙනකොට ඔබ අහලා ඇති අපේ අක්මාවට ඇති වෙන ප්‍රධාන රෝගයක් තියෙනවා ෆැටි ලිවර්. එහෙම නැත්නම් අපි හඳුන්වනවා නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් කියලා. ඇත්තටම මොකක්ද මේ නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් කියලා කියන්නේ? මේ නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් කියලා කියන්නේ ඇල්කොහොල් නිසා නොවන, එහෙම නැත්නම් මද්‍යසාර නිසා නොවන අක්මාවේ ඇති වෙන ෆැටි ලිවර් නැත්නම් මේ දෙත් තැන්පත් වීම. මේ රෝගය ඉතාමත් බහුල රෝග තත්ත්වයක්. ලෝකේ ජනගහනය සාමාන්‍ය 20%කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මේ රෝගයට ගොදුරු වෙලා තියෙනවා. කොහොමද ශ්‍රී ලංකාවේ තත්ත්වය? ශ්‍රී ලංකාවේ 30%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ රෝගය පවතින බව හොයාගෙන තියෙනවා. මේක පවතින්නේ වයසක අයට විතරක් නෙමෙයි. බොහොම තරුණ අයට, මැදි වයස අයට, වයස්සක අයට වගේම පාසල් යන කුඩා දරුවන්ටත් මේ රෝගය වැළඳෙන්න පුළුවන්. එතකොට මේ රෝගය වැළඳුනහම ඇති වෙන තත්ත්වෙ මොකක්ද? ඒකට අපිට වැදගත් වෙනවා අපේ ලිවර් එකෙන් සාමාන්‍ය කරන ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා අපි අවබෝධ කරගෙන තියෙන එක. අපේ ශරීරයේ තියෙන වැදගත් ඉන්ද්‍රියක් මම කිව්වා ලිවර් එක. ඒක කරන එක ක්‍රියාකාරීත්වයක් තමයි අපේ ශරීරයේ තියෙන පෝෂ්‍ය ද්‍රව්‍ය ගබඩාවක් විදිහට අපේ ලිවර් එක වැඩ කරන. අපි දන්නවා අපි ආහාර ගත්තට පස්සේ මේ අන්ත්‍රවලදී මේක ජීර්ණ වෙලා අවශෝෂණය වෙනවා. අවශෝෂණය වෙනවා මේ අවශෝෂණය වෙච්ච පෝෂ්‍ය කොටස් රුධිර නාල මගින් ඉස්සල්ලාම යන්නේ අපේ මේ කියව ලිවර් එකට නැත්නම් අක්මාවට. අක්මාවෙන් බලනවා මේකේ පෝෂ්‍ය කොටස් වැඩිද අඩුද කියලා මේ වැඩි කොටස් අක්මාවේ තැම්පත් කරගැනීම සිද්ධ කරගන්න. සමහර වෙලාවට අපි නිරාහාරව ඉන්නකොට පෝෂ්‍ය කොටස් අඩු වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවත් මේක රුධිරයට නිදහස් කරන එක අපේ ලිවර් එකෙන් සිද්ධ වෙනවා. ඊට අමතරව අපේ ශරීරයේ ලේ කැටි ගැහෙන්න අවශ්‍ය කරන කොටස් අපි හඳුන්වන ප්‍රොටීන් ෆැක්ටර්ස් ලෙස මේව නිෂ්පාදනය කරන්නේ අපේ ලිවර් එකේ, එහෙම නැත්නම් අක්මාව තුළ. ඊට අමතරව අපේ ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන් රාශියක් නිෂ්පාදනය කරන්නේ අපේ ලිවර් එක තුළ. වැදගත්ම ලිවර් එක කරන තව අනිත් කාර්යය තමයි අපේ ඇඟේ නිෂ්පාදනය වෙන විෂ මේ ශරීරයෙන් ඩිටොක්සිෆයි කරන එක, එහෙම නැත්නම් විෂ රහිත තත්ත්වයට පත් කරන ප්‍රධානම ඉන්ද්‍රිය තමයි අපේ ලිවර් එක. එතකොට මේ නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් කියන තත්ත්වය හැදුනහම අපි මේක මේ තත්ත්වවලට බලපාන්න පුළුවන්. ඒ නිසා අවසානයේදී සිරෝසිස් කියන තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේම මේ නිසා කැන්සර් තත්ත්වයක් නැත්නම් පිළිකා තත්ත්වයක් ලිවර් එකේ ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවදානම් තත්ත්ව තියෙන නිසා තමයි මේක ඉතාමත් වැදගත් අපි දැනගත යුතු රෝගයක් වෙලා තියෙන්නේ. ඇත්තට මොකක්ද මේකෙදි සිද්ධ වෙන්නේ? සාමාන්‍යයෙන් අක්මාවේ තෙල් තැන්පත් වීම සිද්ධ වීම නැත්නම් ෆැටි ලිවර් එන්න ප්‍රධානම හේතුව තමයි ඇල්කොහොල්. නමුත් ඇල්කොහොල් හෝ වෙනත් හේතුවක් නොමැතිව අපේ ඇතිවෙන ෆැටි ලිවර් ඩිසීස් තමයි අපි හඳුන්වන්නේ නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් කියලා. සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ලිවර් එකේ 5%කට වඩා අඩු ප්‍රමාණයක් ෆැට් තියෙන්න පුළුවන්. මීට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවනම් අපි කියනවා මේක ෆැටි ලිවර් කියලා. මේ තියෙන ප්‍රමාණය වැඩි වෙන්න අපි මේක ස්ටේජ් 1, ස්ටේජ් 2, ස්ටේජ් 3 ලෙස එක එක අවදි අඳුර ගන්න. මේක අවසාන අවස්ථාව තමයි සිරෝසිස් අවස්ථාව. මේකෙදි මොකද්ද වෙන්නේ? මුලින් ෆැට් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුණාම ලිවර් එකේදී මේ තියෙන ෆැට් එහෙම නැත්නම් මේද මේ සෛලවලට නැත්නම් ලිවර් සෛලවලට විස සහිතයි. ඒ නිසා මේ ලිවර් එක තුල ප්‍රදාහ තත්ත්වයක් අපි කියන ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙනවයි කියලා. ඒ නිසා මේ ඉන්ෆ්ලමේෂන් නැත්නම් ප්‍රදාහ තත්ත්වය නිසා සාමාන්‍ය ලිවර් සෛල විනාශයට පත් වෙනවා. ඔබ දන්නවා සාමාන්‍ය සෛල විනාශයට පත් වුණාම මේ සෛල රිප්ලේස් වෙන්නේ නැත්නම් ඒ වෙනුවට අලුතෙන් ඇති වෙන සෛල පෙර තිබූ සෛල නෙමෙයි. මේ සෛල වලට හැකියාවක් නැහැ අපේ සාමාන්‍ය ලිවර් සෛල කරපු ක්‍රියාකාරීත්වය සිද්ධ කරන්න. එතකොට ඒ ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා. එතකොට අපි කියනවා මේක ලිවර් ෆයිබ්‍රෝසිස් කියලා. අවසානයේ සිරෝසිස් තත්ත්වයට යනවා. මේ සිරෝසිස් නැත්නම් ස්කාර් ටිෂු තියෙන ලිවර් එකකින් ඉක්මනට කැන්සර් තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි මේකේ තියෙන අවදානම. ලෝකේ දැනට ලිවර් බද්ධ කිරීම වලට ලක් වෙන විශාල රෝගීන් පිරිසකට මූලික හේතු වෙලා තියෙන්නේ මේ නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් කියන්නේ. අපි කතා කරපු මේ தත්ත්වේ දවසකින් දෙකකින් ඇති වෙන தත්ත්වයක් නෙමෙයි. ඒ නිසා ඔබට නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් තිබෙනවා කියලා කලබල විය යුතු නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මට නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් තියෙනවද? ෆැටි ලිවර් එහෙම තියෙනවා කියලා මම කොහොමද දැනගන්නේ කියලා. අවාසනාවකට මූලික අවස්ථාවේදී අපිට මේකේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඔබ දන්නවා අපේ
ශරීරයේ ලිව එක නැත්නම් අක්මෝ පිහිටලා තියෙන උදරයේ දකුණු කෙළවරේ ඉහළ පැත්තේ කියලා. සමහර අයට මේ ප්‍රදේශයේ පොඩි අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. නමුත් සිරෝසිස් තත්ත්වයට පත් වුණාට පස්සේ උන ඒ අවස්ථාවේදී නම් අපිට අඳුන ගන්න පුළුවන් සමහර රෝග ලක්ෂණ. සමහර ලීවමනේ යන්න පුළුවන්. ලේ ගැලීම් ඇති වෙන්න පුළුවන්. මේ කකුල් අතපය උදරය ආශ්‍රිතව ඉදිමීම වගේ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අපි එහෙනම් කොහොමද මේක මූලික අවස්ථාවේ අඳුන ගන්න. මේක අඳුන ගන්න තියෙන ප්‍රධානම අපිට ඉන්වෙස්ටිගේෂන් නැත්නම් පරීක්ෂණ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපිට රුධිර ආශ්‍රිත කරන පරීක්ෂණ සහ අනිත් ඒවා ඉමේජිනේටරි ඉන්වෙස්ටිගේෂන්ස් අපිට කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි මේ රෝගය අඳුරගන්න අපි වෙනත් රෝගයක් සඳහා පරීක්ෂා කරනකොට අපි දැකලා තියෙනවා අපේ ලිවර් එන්සයිම AST නැත්නම් ALT කියන එන්සයිම ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ ෆැටි ලිවර් කියන ඩිසීස් එකේදී නැත්නම් ඒ තත්ත්වෙදී බොහෝ වෙලාවට මේ ALT කියන එන්සයිමේ AST කියන එන්සයිමයට වඩා වැඩි ඉහළාගයක් පෙන්වනවා. ඊට අමතරව අපිට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් මාර්ගයෙන් මේ තත්ත්වේ අඳුරගන්න පුළුවන්. මීටත් වඩා තවත් වැඩිපුර විස්තර අපිට ෆයිබ්‍රෝ ස්කෑන් කියන පරීක්ෂණ තුනින් දැනගන්න පුළුවන්. සමහර වෙලාවට CT MRI කියන පරීක්ෂණ උදව් වෙනවා. බොහෝ වෙලාවට අපි සාමාන්‍යයෙන් කරන්නේ නැහැ අවසාන වශයෙන් අපිට liver biopsy එකක් වුණත් කරන්න සිද්ධ වෙන්න පුළුවන් මේ රෝග තත්ත්වේ නිසා. ඊට අමතරව මොනමන අයටද මේ රෝගේ වැළඳෙන්න පුළුවන්. ඔබට මේ අවදානමක් තියෙනවද කියන එක වැදගත්. මොකක් නිසාද මට ෆැටි ලිවර් එන්නේ? මම මේකෙන් වැළක්වෙන්නේ කොහොමද? මේ ෆැටි ලිවර් එන්න විශේෂ හේතුවක් කියලා මේ වෙනකොට අඳුරගෙන නැහැ. හැබැයි මේ සඳහා තියෙනවා අධික අවදානම් තත්ත්ව. මොනවද ඒ අවදානම් තත්ත්ව? ඔබට අධික රුධිර පීඩනය තියෙනවනම්, ඔබට දියවැඩියාව තියෙනවනම්, ඔබට කොලෙස්ටරෝල් තියෙනවනම්, ඔබ ගත කරන්නේ බොහොම සෙඩෙන්ටරි ලයිෆ් එකක්. ඒ කියන්නේ එක්සර්සයිස් කරන්නේ නැත්නම් ක්‍රියාකාරකම් අඩු නම්, ඔබ මද වශයෙන් හෝ ඇල්කොහොල් ගන්නවා නම් සහ ඔබේ ස්ථූලතාවයක් තියෙනවා නම් ඔබේසිටි එකක් නැත්තම් තරබාරු භාවයක් තියෙනවා නම් මේ තත්ත්ව අවදානම් තත්ත්ව ලෙස හඳුන්වනවා. ඊට අමතරව ඔබ අධික ලෙස කාබෝහයිඩ්‍රේට් භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබට ෆැටි ලිවර් හැදීමේ අවදානම වැඩි. අපි සමහරු අතර මතයක් තියෙනවා ෆැටි ලිවර් එන්නේ අපි මහත්නම් විතරයි කියලා. ඒක සත්‍යයක් නෙමෙයි. සමහර වෙලාවට අපි චෙට්ටු පුද්ගලයෙක් වුණත් අපිට පැටිලිව තියෙන්න පුළුවන්. විශේෂයෙන් මේකේ උදරය ආශ්‍රිතව පැට්තැම්පත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. නැත්නම් මේ දේ තැම්පත් වීමක් සිද්ධ වෙලා තියෙනවනම් අපිට පැටිලිව තියෙන්න පුළුවන්. එතකොට අපි මේක අඳුරගත්තට පස්සේ අපි මොකද්ද කළ යුත්තේ? මේකට ප්‍රතිකාර තියෙනවා. කනගාටුවට 100%ක් සාර්ථක වෙන ප්‍රතිකාර කියලා මේ වෙනකොට විශේෂ බෙහෙත් වර්ග නැහැ. සමහර බෙහෙත් වර්ගවල මේ ෆැටි ලිවර් තත්ත්වය කන්ට්‍රෝල් කිරීම සඳහා උදව් වෙනවයි කියලා ලෝකේ පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. නමුත් වැදගත්ම අපිට කරන්න තියෙන වැදගත්ම දේ තමයි අපේ මේක වළක්වා ගැනීමට හෝ ඔබට මේ වෙනකන් රෝගේ මේ වෙනකොටත් වැළඳිලා තියෙනවා නම් මේකෙන් සුව වීමට ඉතාමත් මිල අඩු කළ හැකි දෙයක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක ඔබ ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරන්න. ඔබට දැනට තියෙන ශරීර ස්කන්ධය තියෙන ස්කන්ධයෙන් 7%ක් 10%ක් අතර ප්‍රමාණයක් අඩු කරන්න ඕනේ. ඒක එක පාට මාසයක් දෙකක් ඇතුළත අඩු කරන්න හොඳ නෑ. මේක හානිදායකයි. ඒ නිසා ඔබ එහෙම කරනවා නම් කරන්න ඕනේ මාස 6ක් වගේ කාලයක් ඇතුළත ක්‍රමානුකූලව. ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම ඇල්කොහොල් භාවිතයෙන් ඉවත් වීම වැදගත්. කාබෝහයිඩ්‍රේට් පුළුවන් තරම් අඩු කරන එක වැදගත්. රෙගියුලර් එක්සර්සයිස් දිගට කරන එක වැදගත්. මේ ෆැටි ලිවර් කියන එක දවසකින් දෙකකින් ඉවර වෙන ලෙඩක් නෙමෙයි. මම ෆැටි ලිවර් තිබුණා මම බෙහෙත් ගත්තා දැන් මට හොඳයි කියලා ඔබට සතුටු වෙන්න බෑ. ඔබගේ මේ පැවැත්ම ඔබේ ජීවිත කාලයම පවත්වා ගත යුතුයි. එහෙම කළොත් විතරයි ඔබට ෆැටි ලිවර් එක නැවත එන එක වළක්ව ගන්න පුළුවන්. සාමාන්‍ය ෆැටි ලිවර් ග්‍රේඩ් 1 තියෙන කෙනෙක් ග්‍රේඩ් 2 යන අවුරුදු 7ක් විතර යනවා. මේ සාමාන්‍ය ගැප් විතරයි. ග්‍රේඩ් 2 ග්‍රේඩ් 3 වෙන්න අවුරුදු 7ක් විතර යනවා. ග්‍රේඩ් 3 සිරෝසිස් තත්ත්වයට යන්න සාමාන්‍ය තත්ත්වවලදී අවුරුදු 7ක් විතර යනවා. ඉතින් අවුරුදු 20ක් 22ක් විතර කාලයක් තිබෙන ඔබට මේ ෆැටි ලිවර් එක සිරෝසිස් තත්ත්වයට යන්න සමහර පිළිකා තත්ත්වයට යන්න. නමුත් ඔබට අවශ්‍ය නම් ඒ තත්ත්වයට නොගිහින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබගේ
බර පානය කරලා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරලා රෙගුලර් එක්සයිස් කරලා ඇල්කොහොල් මගහැරලා ඔබේ දියවැඩියාව කොලෙස්ටරෝල් අධිරුධිර පීඩනය තියෙනවා නම් මේ තත්ත්ව පාලනය කරලා මේ රෝගයෙන් පහසුවෙන් වැළකෙන්න පුළුවන්.